අයිබන් කළ ඇස්සේ දෙනම් පිළිගන්න මිලිය වඩශසිං තින තවත් තිටියත්තෑම තියල්න්නේ අ දෙඩින් කතාරණ යන්නේ පොටෝෂප් ටටරල්ලගේ දෙවනි පාඩම ඉතින් ඒකෙද අපි කතා කරන්න යන්නේ පොටෝ එක වැඩ්ඩවන් එක බ්ලය කරන්නයා කලයි ෆෙට් ගැන ඉතින් වැඩ්ඩවන් එක බ්ලේ රද්ද කලට තාත්්‍යවල්ගෙන යන්න පුලා අපි ඔ විඩියෝ ගෙති කතා කරමු ඉතින් විඩිකට යන කලින් මතක් කරන්න ඕනි මගේ විඩිචල්ල තම සස්ක්‍රප් කරන තන් සස්ක්‍රප් කරන්න යගේ මිදිට දාන විඩියෝ ඔවල් ලඟටම ඉන්නන්න වෙන බෙල් අයගෙන්න ක්ලික් කරන්න අපියම් විඩියෝට ඉතියන්ලෙ මයිස්සල්ලම් පොටෝෂප් පපොන් කරගන්න ඉතින් අද ඩිට් කරන යන පොට කතාම තින්නේ ඉතින්ම සුපුරදු පරදි කන්ට්‍රෝල් එක ජේප්‍රස් කල්ලා නිවල හරයක් ගන්නවා මේ අපි දාගත්ත පොට එක කොප්තික ඉතින් මං යට තියෙන පොට එක හයිට් කරගන්නවා ඉට පස්සේ අපි ඉස්සල්ලාම් කරන්න ඕනේ අපේ ඔබ්ජෙක්ට් එක සිලෙට් කරගන්න එක ඒකට අපි ඉස්සල්ලාම් වෙන්න එතන තියෙන ඔබ්ජෙක්ට් සිලෙක්ෂන් ටූල් එක මේගේ ත රෙක්ටැංගල් දාල් දෙන එක ලෙසව දාලා මේ දෙට මගේ ඇඟටට මේ දිරඳ ගන්න ඉති ඔටම ගොන්ට බලාගන්න පුලා අපේ ඔබ්ජෙට් එක සිලෙක්ටලා දිනවා එම තැනින් සිලෙට්ටන් මාර්ක් දෙන්න තනිම ට්‍රන්ස්පේරන්සි අඩු කරන්න තවලට බලාගන්න පුළන් අප සිලෙක්ෂන් එක ඉතින් මම එක පොට ශුම් කල්ල බැලුව ඔගුලොන්ට බලන්න පුළුවන් මෙන්න යග තැන්වල පොඩි කොටස්ටික වැඩීන් හාඩුවෙන් තිනු ඉතින් මංවා අය හදාගන්න ති මම තනින් තිනෝ බ්‍රස්්ටූල එක බ්‍රස්්ටූල්ලක නොවගන්ට බලාගන්න පුළන් දම් ලකුණු වැටෙන්නේ තෙ එත්තකොට මෙතන අපිට ඇඳ පොන් ඇදි නොමී දිර ඉතින් මම ඔටක ප්‍රස් කරපුන් මෙතන රින්න වැටනවා එතකොට මිට්ටික මකාගන්න පුළුවන් ඉතිං ඒක ගොඩක් ලේසි මේඩේ කරද්දි තිම්බං විඩිය ස්පිට් කරන්න මොකද පොඩි වෙලාවක් කැනම එකට
තියන්නේ මට ඕනේ ඔබ්ජෙක්ට් එක මම සිලෙක්ට් කරලා ඉවරයි මම මෙතන ඕකේ ප්‍රෙස් කරනවා ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන බෑන්ගෝට් එකේ සිලෙක්ෂන් නැවලා තියෙනවා ඉතින් මම ඊළඟට කරන්නේ කන්ට්‍රෝල් එකයි ලේයර් ප්‍රෙස් කරලා මෙතනින් අලුත් ලේයර් එකක් ගන්නවා එතකොට අපේ සිලෙක්ට් කරපු කොටස විතරයි එන්නේ මම යට ලේයර් එක හයිඩ් කරන්න ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපි සිලෙක්ට් කරපු විතරයි ඇවිල්ලා තින්නේ ඉතින් අපිට ඊළඟට කරන්න තින්නේ මේ මේ බ්‍රෙක්ඩවුන් එකේ තියෙන ෆොටෝ එක අයින් කරගන්න එක. ඉතින් මම එකට කරන්නේ මේක සිලෙක්ට් කරගන්න එක. ඉතින් අපි කලින් සිලෙක්ට් කරපු විදිහටම මේක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ට්‍රෝල් එක ප්‍රෙස් කරගෙන මේ උඩ තියෙන එක ක්ලික් කරපුවම අපිට ඔක්කොම සිලෙක්ෂන් එක වැටෙනවා අපි කලින් සිලෙක්ට් කරපු විදිහට. ඉතින් මම ඊළඟට කරන්නේ මෙතන එඩිට් ටූල් එක ගිහලා සරි ඉස්සලාම ලේයර් එක ප්‍රෙස් කරලා ඉන්න එඩිට් ටූල් එක ගිහලා ෆිල් දෙනවා තෝට කරන්ට පුළුවන් මෙතන බලා ගන්න කන්ටෙන්ට් එක කන්ටෙන්ට් ඔබර් කියන එක තියෙන්න ඕනේ එතන නෝමල් දෙන්න ඕනේ නැත්නම් ඔයගොල්ලන්ට ෆිට් එක වෙනස් වෙන්න පුළුවන් ඉතින් මම ඔකේ ප්‍රෙස් කරන්න මෙතන ඔබ්ජෙක්ට් එක රිමූව් වෙලා තිනවා ඉතින් මම කන්ට්‍රෝල් ඩී ප්‍රෙස් කරලා මෙතන සිලෙක්ෂන් එක ඩිසිලෙක්ට් කරනවා ඉතින් ඊළඟට කරන්න ඕනේ අපේ මේක බ්ලර් කරන එක ඉතින් මම මේකට යන්නේ ෆිල්ටර් වලට ගිහලා කැමරා රෝ ෆිල් සෝරි බ්ලර් ලෙන්ස් බ්ලර් දෙන එක ඉතින් ඔගොල්ලන්ට බලා ගන්න බලන්න මම කලින්ම මෙතන රේඩියෝස් වැඩි කරලා තියෙන හින්දා බදලා දෙන්නේ ඉතින් මම මේක මෙතනින් ෆුල් දෙන්නම් මේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න ඕන මෙතන රොටේෂන් ඒ වගේ දේවල් තියෙනවා බ්‍රයිට්නස් ඒ දේවල් ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා බලන්න මම මෙතන මට ඕන විදිහට තියෙන මම ඔකේ ප්‍රෙස් කරන්න ඉතින් ඊළඟට මම අපේ සිලෙක්ට් ඔබ්ජෙක්ට් එක ආයෝ ඕකන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එන්නගේ තැන්වල් පොඩි අඩුපාඩු තියෙනවා ඉතින් මම ඒකට කරන්නේ ලේයර් එක ෆිස් කරලා ග්ලිට් කරන එක ඉතින් අපේ බ්‍රෙක්ග්‍රවුන්් බ්ලර් එක දැන් ඉවරයි ඉතින් ඊළඟට අපි කරන්නේ මේකේ කලර් ඉෆෙක්ට් කරන එක ඉතින් ඒකට මම කරන්නේ මේක තනි ලේයර් එකක් කරන්න ඕනේ ඉතින් ඒකට මම කරන්නේ මේක උඩම තියෙන ලේයර් එක ක්ලික් කරලා මේ විසිබල් දෙන එක සරි මේක කරන්න ඕනේ ඊළඟට මම කරන්නේ එතන ෆිල්ටර් වලට ගිහිල්ලා කැමරා රෝ ෆිල්ටර් දෙන එක ඉතින් මම මෙතන SL adjustment කියලා එකක් තියෙනවා ඒකට එක ක්ලික් කරනවා ඉතින් ඔයගොල්ලන්ට මෙතන කලර් වල නම් එක තියෙනවා පොඩි බාර් එකක් ඇඩ්ජස්ට් කරගන්න මම ඒක මේ විදිහට ඇඩ්ජස්ට් කරනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බෑක්ග්‍රවුන්ඩ් එකේ කලර් එක වෙනස් වෙනවා ඉතින් මේ උඩම තියෙන දෙකෙන් ඔයගොල්ලන්ට පුළුවන් අපේ මූණේ තියෙන කලර්ස් ඩොඩි කරගන්න
ඉතින් මම ඊළඟට යූ කියන එක තන තමයි මම ඉස්සෙල්ලාම ඇඩ්ජස්ට් කරේ ඇක්සල් සැටුරේෂන් කියන දන්න දෙන්න තනත් මම මේ විදිහට අඩු කරගන්නවා අඩු වැඩි කරගන්නවා ඉතින් මම මෙතන ඉදිරි නිල් පාට වැඩි කරගන්නවා ඊළඟට මෙතන මම ඇඩ්ජස්ට් කරගන්නවා ඉතින් මම මේක ඔකේ ප්‍රෙස් කරන්න ඉතින් අපේ දැන් කලර් එක ෆිට් කළ විතරයි ඊට පස්සේ මම නැවතත් කැමරා රෝ ෆිල්ටර් එකට යනවා ඉතින් ඔතන මෙතන තියෙන බේසික් කියලා ඒකෙන් ඕගොල්ලන්ට පුළුවන් මෙතන කළු සුදු ෂැඩෝස් හයිලයිට්ස් ඒ වගේ දේවල් අඩු වැඩි කරගන්න මේ විදියට ඉතින් මම මේක ෆුල් වැඩි කරොත් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ෂැඩෝ අඩු වෙනවා ඉතින් එතන තියෙන බ්ලැක් ඇන්ඩ් වයිට් ඉතින් මම මේ දිරදී ලෝකේ ප්‍රෙස් කරන්න ඉතින් ඔයගොල්ලන්ට මම අද බ්‍රැක්ග්‍රවුන්ඩ් එකේ ඔරෙන්ජ් වගේ තමයි කලර් කරේ ඉතින් ඔයගොල්ලන්ට මේක බ්ලූ වගේ කරන්න ඕයි නම් මම පහල ලිංක් එකක් දාන්න එකෙන් ගිහිල්ලා බලන්න වීඩියෝ එකක් තියෙනවා ඉතින් යාළුවනේ පාර්ට් 3 වලින් හමු වෙනකන් සුබ දවසක් කරගෙන